අනිල් මහත්තයත් එක්ක ගමනක් යනවද ඉදිරියටත් නවතිනවද මේක? යන්න පුළුවන් ප්‍රමාණය යනවා යන්න බැරිද නැවතිනවා. චන්ද්‍රිකා නෝනා ඇවිල්ලා මෛත්‍රී ලෝක එළවලා මහා ප්‍රශ්න. කොහොමද දේශමාන තත්ත්වය? වරදක් නැහැ. දැන් කොහොමද අලුත් කණ්ඩායම අරගෙන ඉදිරි ගමනක් යන්නේ? අනිවාර්යයෙන් අපි ඉදිරියට යනවා. දැන් සමහරව බලාපොරොත්තුෙන් එන 20 24 නාමල පිපේ කියලා ඔබතුමාගේ අදහස. ඒකදී අර උන්ගේ අදහස. පොහොට්ටුවෙන් ගිරේ කියනවද මේ පාර? පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් දැනට අපි තාම තින්දු කරලා තියෙන හිමේ අපේක්ෂකයෙක් දාන්න දැන් තමයි දාන්න නැහැ කොයි තාම ප්‍රධාන තින්දුවක් අරගත්තේ නැහැ. ප්‍රසිද්ධ කෙනෙක්ද? වෙන්න පුළුවන්. ජේෂ්ඨ කෙනෙක්ද? තම කෙනෙක්ද? කවුරු හරි එක්කෙනෙක් කියනවා. දැන් අර කලින් කිව්වා වගේ බලාපොරොත්තුවට ඉඩක් දෙන්න. ඔව්. බලාපොරොත්තු. කවුද? නාමල පිපේ. මම දන්නේ මම හිතන්නේ එයා එන්නේ විපාරේ එන්නේ. අනිල් මහත්තයත් එක්ක ගමනක් යනවද ඉදිරියටත් නවතිනවද මේක? යන්න පුළුවන් ප්‍රමාණය යනවා යන්න බැරිද නැවතිනවා. සාකච්ඡා සාර්ථක වෙලාද බැසිල් මහත්තයත් එක්ක කරපු? මම නම් දන්නේ ඒක මට අහන්න බැරුණා. මම බැසිල් මහත්තයා හම්බුන්නේ නැහැ මට. ඔබතුමාලා අද රැස්වෙනවා කියලා වාර්තා කරලා තියෙනවා මේ හවසට තියෙනවා එහෙම රැස්වීම. මොනවද සර් සාකච්ඡා වෙන්නේ? තාම එහෙම තීන්දුවක් අරගෙන නැහැ අපි සාකච්ඡාව වෙන්නේ. මම දන්නේ නැහැ. රටේ තියෙන දේශපාලන තත්ත්ව පිළිබඳ සාකච්ඡා කරනවා. පොදුජන පෙරමුණේ മന്ത്രിවරු ඉන්නලා තියෙද ඊළඟ ජනාධිපතිවරයාට පොදු අපේක්ෂකෙක් පොදු පොහොට්ටුවෙන් ඉදිරිපත් කරන්න එපා කියලා. තාම එහෙම මට නම් දැනුනේ නැහැ කවුරුවත්. ප්‍රසන්න රණතුංග මහත්තයා කියලා කියනතර පොහොට්ටුවෙන් ඉදිරිපත් කරොත් අපේක්ෂකෙක් අපිට දිනන්න බෑ. ඒ නිසා එහෙම ඉදිරිපත් කරොත් අපි ගැලවෙලා ජනාධිපතිතුමාට ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහට යනවා කියලා. ඔය ඉතින් එයාගේ අදහසනේ. ඒ නිදහස තියෙනවා අපේ පක්ෂේ. දැන් අපේ පක්ෂේ තුල එහෙම තීන්දුව කරින් සලොන්තරයි එතුමත් සුබත්ක ලොකු පිරිසක් යන්න ඉන්න ඕන. මම නම් දන්නේ ඉතින් යා කියනවනම් ඉතින් පිළිගන්න ඕන. සර් නිදහස් පක්ෂේ මේ විනාශය වෙනවා මොකද ඊටතර ගිනි ගන්නවා. ඈ මහගෙදර ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ මොකද උනේ? ගිනි ගන්නවා. මෛත්‍රීපාල මහත්තයා මොකද්ද කරේ මේ? මොනවා කරන්නද පේනවනේ මොකද උනේ කියලා. චන්ද්‍රිකා නෝනා ඇවිල්ලා මෛත්‍රී ලෝක එළවලා මහා ප්‍රශ්න මන් දන්නේ මොනවා වෙන්නේ. විශාල අර්බුදයක්. අපිට ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ඔබතුමාලා වෝට් වෙන්නේ. අපි වෝට් වෙන්නේ. හැබැයි ශ්‍රී ලංකා 2005 කැඩිලා බින්දර ගිහින් එක ගොඩ ගන්න තමයි එතුමිය ඇවිල්ලා තියෙන්නේ. චන්ද්‍රිකා මට ගොඩ ගනීද? ඒ මං මන් දන්නේ නැහැ කොහොමද කියලා. ඒවත් එතුමියත් හිටියා පක්ෂයේ. පක්ෂයේ එතුමිය ප්‍රධානව හිටියා. එතුමිය පක්ෂෙන් ගියපු අවස්ථාව තියෙනවා වෙන පක්ෂ හදපු අවස්ථාව තියෙනවා. එතුමිය නැවත ඇවිල්ලා තියෙනවා. ඉතින් එතුමියට අයිතියක් තියෙනවා ඒක ගොඩ නගන්න. පොහොට්ටුව පිබිදුනා වගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් ඉදිරියට පිබිදලා ඇයිද? පිබිදෙනවා පිබිදෙනවා. හරි සබන්. හරි හරි හරි.